ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු එක්දින තරගය අද මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී අවසන් වුණා. තරගයේ කාසිය වාසදිනු ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දොර පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 නිමා කළේ විකට් 7ක් දැවි ලකුණු 300ක් ලබා ගනිමින් ආරම්භක කඩුල්ල සඳහා දනුස්ක ගුණතිලක හා පැතුම් නිස්සංක ලකුණු 115ක සබඳතාවය පිහිටුවීමට සමත් වුණා. දනුස්ක ලකුණු 55කට දුවද්දී දැවි ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 56ක් ලබා සිටියදී රිවර්ස් වී පහරක් එල්ල කිරීමට යමින් දැවි ගියා. චරිත අසලංක ලකුණු 37යි. ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් කළ කුසල් මෙන්ඩිස් පන්දු 84කින් නොදවි ලකුණු 86ක් රැස් කළා. ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් වනිදු හසරංග පන්දු 19කින් ලකුණු 37ක් ලබා ගත්තා. ඔහු ජය රිචඩ්සන් යොමු කළ ඉනිමේ 49 වෙනි පන්දු වාරයේදී පිටපිට හතරේ පහර පහක් එල්ල කිරීම විශේෂත්වයක්. පන්දු යෙවීමේදී ඇස්ටන් නේගාර් සහ මානස් ලැබුස්වෙල් විකට් දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන දනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක අද ඕස්ට්‍රේලියාවට එරෙහිව නව එක්දින වාර්තාවක් පිහිටුවීමටද සමත් වුණා. දනුෂ්ක සහ පැතුම් ඕස්ට්‍රේලියාවට එරෙහිව මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවති හොඳම ආරම්භක කඩුලු සබඳතාවයේ වාර්තාව බිඳහෙලීමට සමත් වුණා. ඒ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕනෑම කණ්ඩායමකට එරෙහිව එක්දින තරගයක තෙවැනි හොඳම ආරම්භක සබඳතාවය ලෙසද වාර්තා වනවා. දරංජද සිල්වා සහ දනුෂ්ක ගුණතිලක මීට පෙර ඕස්ට්‍රේලියාවට එරෙහිව පල්ලකැලේදී පැවති වැඩිම ලකුණු සබඳතාවයේ වාර්තාව පිහිටුවා තිබුණා. ඒ 2016 වසරේදී ලකුණු 73ක ආරම්භක සබඳතාවය පිහිටුවමින් පිළිතුරු ඉනම ක්‍රීඩා ක්‍රීමට පිටීට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ඉනිමේ දෙවන පන්දු වාරයේම ලකුණු ලබා ගැනීමට පෙර දැවි ගියා. ඒ මහිස් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදර හසු වීමෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා ක්‍රීමට පිටීට පිවිසි ඕස්ට්‍රේලියා ඉනිමට පන්දු වාර 12යි පන්දු 4ක් අවසානයේදී වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරගයේ తాවකාලිකව අත්හිටුවීමට සිදු වුණා. ඒ වන විට ඕස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 72ක්. වර්ෂාවෙන් අනතුරුව තරගයේ රාත්‍රී 9:10ට යලිත් ආරම්භ කිරීමට තීරණය කෙරෙනු අතර ඒ අනුව ඩක්වත් ලුයිස් න්‍යාය යටතේ ඕස්ට්‍රේලියාවට පන්දු වාර 44කදී ජය ගැනීම සඳහා ලකුණු 282ක ඉලක්ක හැකීම වුණා. තරගයේ తాවකාලිකව අත්හිටුවීමට සුළු වේලාවකට පෙර නායක ආරොන් පින්ච් ලකුණු 44කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා. සුපිරි පිතිකරු ස්ටිවන් නිස්මිත්ගේ කඩුල්ල දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට අද සමත් වීම විශේෂත්වයක්. දැවි යනවට ස්මිත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 53ක් ලෙස වාර්තා වුණා. වෙල්ලාලගේ යොමු කළ පන්දුවක් කෙලීම කඩුල්ලේ වැදීමෙනුයි ස්මිත් දැවිගේ. අවසන් පන්දුවර කීපය තුලදී තරගයේ ජයග්‍රහණය දෙපිලටම දෝලණය වන ආකාරය දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් වෙල්ලාලගේ යොමු කළ 41 වන පන්දු වාරයට ලකුණු 11ක් ලබා ගනිමින් තරගයේ පාලනය සියතර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. 42 වන පන්දු වාරයේ පිටපිට 6 පාර දෙකක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි කර දීමට මැක්සෙල් සමත් වුණා. නොදවි ක්‍රීඩා කළ මැක්සෙල් ලකුණු 86යි. සුපිරි පන්දු යෙවීමක් ක්‍රියාත්මක කළ වනිදු හසරංග විකට් 4ක් සහ දුනිත් වෙල්ලාලගේ විකට් දෙකක් දවා ගැනීමට සමත් වුණා. පෑම් පෑ අලුත් වෙන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.